අයිබෝවන් සුබදසන කද ජුනි මාස 10 වෙනිදා බ්‍රහස්පතින්දා. දැන් මේ දිනවල අපි බොහෝ දෙනෙක් නිවස් වලටම වෙලා වැඩි කාල වේලාවක් ගත කරනවානේ. ඇතැම් විට ඔබට හිතලා තිය ඇත්තටම මොකද්ද මේ ජීවිතේ මෙහෙම ඉඳලා අපේ ජීවිතය වෙනුවෙන් අපිට දෙයක් කරගන්න තියෙන කාලෙ විදිම නැතිලා යන්නේ කියලා. හැබැයි ඔබ මේ සංචරණ සීමා නිසා නිවසටම වෙලා කාලය ගත කරද්දී මේ විදිහට හිතුවට ඔබ ටිකක් ඔබේ රාජකාරී කටයුතු නිසා සේවා ස්ථානයේ වැඩ කටයුතු නිසා නැත්නම් ඔබේ පවුලේ අයගේ රාජකාරී කටයුතු නිසා නිවසින් බැහැරව යන්න සිද්ධ වුණාම ඔබට නිකමට හරි ඒ කාලේ කාර්යබහුලත්වයත් එක්ක හිතලා ඇති අනේ ඇත්තටම අපිට අපි ගැනවත් හිතන්න වෙලාවක් නැහැ නේ කියලා. අපිට කොහෙන්ද නිදහසක් අපේ ජීවිතය ගැන හරි හිතන්න කියලා. හැබැයි ඔබ ටිකක් දැන් හිතලා බලන්න ඔබ ඒ වෙනුවෙන් ඕනතරම් කාලේ ඔන්න උදා කරලා දීලා තිබෙන ස්වභාව ධර්මයන් විසින් මේ තියෙන නිසා සෑම නරක දෙයකම යහපත් දෙයක් තියෙනවා කියලා කතාවක් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ කාලේ දැන් ඔබට උදා වෙලා තිබෙනවා ජීවිතයේ ඉදිරිය පිළිබඳව දකින්න හිතන්න සහ සැලසුම් සකස් කරන්න හොඳම කාලයක් තමයි මේ ලැබෙලා තිබෙන්නේ. කවදා හෝ ඒ සැලසුම් ජය ගන්නට නැවත කාලය එළඹේවි අපි හැම දිනකටම. ඉතින් ඒ යහපත් සිතුවිල්ල හිතේ තියාගෙනම අද උදෑසනින්ම සුපුරුදු විදිහට සිවුදස වැඩසටහනේ විදිස්තරතුරු විශ්ලේෂණය කරන්න අද සුපුරුදු විදිහට බ්‍රහස්පතින්ද මැදිරියට අවිල්ල ඉන්නවා ප්‍රවීණ විදෙස් සවිත විචාරක මාධ්‍යවේදී විජේදිසා නායක. ආයිබෝන් ඔබට සුබෝදස්සනක්. ඉතින් ඔබ දන්නවා මේ ළඟට අපි සුපුරුදු සූදානම් කොමකටද කියලා දවසේ තොරතුරු පෙළගස්ම නරඹන්න. වැඩසටහනට පෙර ආතුව ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී මරණ සංඛ්‍යාව 137 සීමාව ඉක්මවලා තිබුණා. එතකොට දැන් මේ තත්ත්වයත් එක්ක ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමත් එක්ක මරණ සංඛ්‍යාව සිද්ධ වීමත් එක්ක ඇතැම් රටවල් මේ වෛරසය නිසා දැඩි අල්පදකාරී තත්ත්වයකට පත්වීමත් එක්කම එන්නත් කරන්නේ කියන දේ හොඳ විසඳුමක් විදිහට මේ වෙනකොට අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම තමයි ගෝලීය නායකයන්ගේ සහ විවිධ ජගත් සංවිධානවල මූලිකත්වයෙන් විවිධ එන්නත් කරන වැඩපිළිවෙල ලෝකයට හඳුන්වා දීමකුත් සිදු වෙනවා. ඉතින් අපේ නිසා ඉස්ලාම කතා කරමු තොරතුරු දැනගන්න අපි කැමති. එන්නත් කරන සම්බන්ධයෙන් කතා කරද්දී අලුත්ම තොරතුරු මොනවද ලෝකෙන් වාර්තා වෙන. සංජීවනී ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ජිනීවා නගරයේ කේන්ද්‍ර කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ලෝක සෞඛ්‍ය හා සම්බන්ධ මේ ප්‍රධානතම ආයතනය මේ ආයතනයේ තක්සේරු කරලා තිබෙනවා මේ ලෝකයේ පුරාම මේ සියලුම ජනතාව එන්නත් කරන්නට ලක් කිරීමට එන්නත් බිලියන 11ක් අවශ්‍යයි කියලා. මේ ලෝක ජනගහනයේ බිලියන 7.8ක් පමණ වෙනවා. ඉතින් මේ සෑම පුරවැසියෙකුම ලෝකේ සෑම රටකටම අයත් එන්නත් කරන ලක් කිරීම තමයි මේ රෝගය පිටුදැකීම සඳහා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය. දැන් අපි දන්නවා දැන් උතුරු අර්ධ ගෝලයේ මේ කාර්මික රටවල් බලවත් කාර්මික රටවල් ගණනාවක් මේ වෙන විට තමන්ගේ ඒ රටවල ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් එන්නත් කරන ලක් කරලා තිබෙන අතර ලෝකයේ ඇතම් කලාපවල උදාහරණයකට ගත්තොත්ම අප්‍රිකාව වගේ කලාපවල මේ එන්නත් කරන වැඩපිළිවෙල තවමත් නිසි ලෙස ක්‍රියාවට නැගිලා නැහැ. මේක සමහර වෙලාවට අප්‍රිකාව වගේ කලාපවල ජනතාවට 2022 පමණ දක්වා බලා සිටීමට සිද්ධ වෙනවා. මේ තමන්ගේ රටවල මේ ජනතාව නිසි එන්නත් කරන වැඩපිළිවෙලකට යොමු කරන්නට. ඉතින් මේකේ මේ විශාල අර ඩිස්පැරිටි එකක් තිබෙන විෂමතාවක් තිබෙනවා. ඉතින් දැන් ඔය මේ සතිය ඉතා වැදගත් සතියක් හැටියට සලකන්න පුළුවන්. මොකද මේ ලෝකයේ බලවත් කාර්මික රටවල් 7ක නායකයන් එංගලන්තයට රැස් වෙනවා. ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ වන විටත් එංගලන්තයට පැමිණ අවසන්. ඉතින් මේ G7 කණ්ඩායමේ නායක සමුළුවේදී කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ එන්නත් කරන වැඩපිළිවෙල වඩාත් කාර්යක්ෂමව කොහොමද ඉදිරියට ගෙන යන්නේ කියන කාරණය පිළිබඳව. ඉතින් මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත්ම සාධනීය පියවරක් ගෙන තිබෙනවා. ඒ තමයි ජෝ බයිඩන් පාලනය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් නිෂ්පාදන සමාගමක් සමග එකඟතාවයකට එළඹිලා තිබෙනවා. ඉදිරි වසරක කාල සීමාව තුළ ලෝකයේ තෝරාගත් රටවල් 100ක ජනතාව එන්නත් කරන්නට ලක් කිරීම සඳහා COVID-19 එන්නත් මාත්‍රා මිලියන 500ක් නිෂ්පාදනය කරන්නට. ඉතින් යුරෝපා නායකයන් සමග මේ සාකච්ඡාවට පෙර ආතුව ජෝ බයිඩන් ඔහුට විශාල බලපෑමක් එල්ල වුණා. මේ ලෝකයේ විවිධ රටවලින් දුලිඳු රටවල ජනතාව එන්නත් කරන්නට ලක් කිරීම සඳහා ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරන්නට ය කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් G7 නැත්නම් Group of 7 කියන මේ ලෝකයේ බලවත් කාර්මික රටවල් 7ේ නායක හමුවේදී මේක දින 3ක කාලයක් පැවැත්වෙනවා. එක්සත් රාජධානි කෝන්වෝල් හි තමයි පැවැත්වෙන්නේ. මේක ජූනි මාසේ 10 වෙනිදා, ඒ කියන්නේ අද දිනේ තමයි ආරම්භ වෙන්නේ. ඉතින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කරන ආකාරයට මේ සමුළුවේ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වෙනවා මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව. ඉතින් ඇමරිකානු ජනාධිපතිවරයා
එයාෆෝස් වන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයට ගොඩවීමට පෙර අතුව මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්න කළා. ඇමරිකා එක්සත් ජනපදය ලෝකය මේ එන්නත් කන්නට ලක් කිරීම සඳහා අනුගමනය කරන මූලෝපාය කුමක්ද කියලා ජනාධිපතිලා කිව්වා. මේ I have one and I'll be announcing it. මට එහෙම වැඩපිළිවෙලක් තිබෙනවා, මම ඒක ප්‍රකාශයට පත් කරනවා කියලා. ඉතින් ඇමරිකා එක්සත් ජනපදය මේ ෆයිසර් සහ බයෝන්ටෙක් ආයතන සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. පළමු කොටම මෙන්නත් මිලියන 200ක ප්‍රමාණයක් මේ වසරේදී බෙදා හැරීමටත්, ලබන වසර මැද භාගය වන විට තවත් එන්නත් මිලියන 300ක් ලෝකයට ලබා දීමටත්, නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරන ආකාරයට මිලියන 500ක කොවිඩ් 19 එන්නත් ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකෙ දිලිඳු රටවලට ලබා දීමට තීරණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ලෝකයේ පහළ ආදායම් ලබන රටවල් 92ක් අප්‍රිකානු සංගමයට අයත් රටවල් මේ අතර සිටිනවා. මේ රටවලට මේ එන්නත ලබා දීමට ඇමරිකාව තීරණය කරලා තිබෙනවා. අද මේ ඒජන්සීස් වල රොයිටර්ස්, ඇසෝසියේටඩ් ප්‍රෙස්, එවැනිම ඇමරිකාවේ පුවත්පත් වොෂින්ටන් පෝස්ට්, නිව්යෝක් ටයිම්ස් මේ පුවත්පත් වල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. මොකද මේ අර ධනවත් කාර්මික රටවල් සහ දිළිඳු රටවල් අතර මේ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින මේ විෂමතාව, ඩිස්පැරිටි එක කොහොමද මේ වළක්වා ගන්න කියන කාරණය පිළිබඳව G7 කණ්ඩායමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතම කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. මේක ඉතාම සතුටුදායක කාරණයක්. මොකද මේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදයේ සහ එංගලන්තයේ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් මේ වෙන විට එන්නත් කරන්නට ලක් කරලා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට මේ කොරෝනා වෛරස් ආසාදනය ක්‍රමක්‍රමයෙන් ඒ රටවල අඩුවන බවක් අපිට දකින්නට පුළුවන්. නමුත් ලෝකේ තවත් කලාපවල දකුණු ඇමරිකාවේ පිහිටලා තිබෙන විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයේ වගේම දකුණු ඇමරිකාව ඊළඟට දකුණු ආසියාවේ ඉන්දියාව වගේ රටවල මේ විශාල වශයෙන් මේ රෝගය පැතිර යාමේ අවධානමක් තිබෙනවා. ඉතින් පසුගිය සතියේ බයිඩන් මිලියන 80ක එන්නත් ප්‍රමාණයක් කොක්ස් කියන මේ ගෝලීය වැඩසටහන සඳහා ප්‍රදානය කිරීමටත් තීරණයක් ගත්තා. ඒ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ ජූලි මාසයේ 4 වෙනිදා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය දීලා තිබෙන්නේ. නිදහස් දිනය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි ජනගහනයෙන් 70%ක පිරිසක් එන්නත් කිරීමට ලක් කිරීමටත් බයිඩන් පාලනය සූදානම් වෙනවා. දැනටමත් රටේ ජනගහනයෙන් මිලියන 171ක පිරිසක් එන්නත් කිරීමට ලක් කිරීම සඳහා එන්නත් මිලියන 303ක් ඇමරිකා එක්සත් ජනපදයේ ලබා දීලා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේම රෝග පාලන සහ වළකා ගැනීමේ මධ්‍යස්ථානය US Centers for Disease Control and Prevention කියන ආයතනය ප්‍රකාශ කරනවා. ඉතින් විශේෂයෙන්ම ඇමරිකාවේ ජනගහනයෙන් මිලියන 140ක් එන්නත් දෙකම දැනට ලබාගෙන තිබෙනවා. ඒකට බලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට ඒ අතර අර මේ අනෙක් කලාපවල මේ රෝගී තත්ත්වය වර්ධනය වීම, මොකද මේ අලුත් වේරියන්ට්ස් රට රටවල පැතිර යාමේ අවධානමක් තිබෙනවා. උදාහරණයක් ඇටිට ගත්තොත් එමු වියට්නාමයේ කියන රට මේ කොරෝනා වෛරස් ආසාදනය සාර්ථකව මැඩලීම සම්බන්ධයෙන් ලෝකෙට උදාහරණයක් පැවතියා. මොකද ජනගහනය ගත්තොත් මිලියන 98ක් 8883ක් තිබුණේ කොරෝනා වෛරස් ආසාදන සිද්ධීන්, මරණ 53ක් තමයි වාර්තා වුණේ. හැබැයි පසුගිය මාස 3ක කාල සීමාව තුළ මේ අර හයිබ්‍රිඩ් වේරියන්ට් එක බොහෝ දුරට විශ්වාස කරනවා. ඇල්ෆා ඩෙල්ටා කියන, ඇල්ෆා කියන්නේ අර එංගලන්තේ ප්‍රභේදය, ඉන්දියාවේක තමයි ඩෙල්ටා කියන්නේ. මේ දෙක එකට එකතු වෙලා ඇති වුණු නව ප්‍රභේදයක් මුල් කරගෙන මේ වෙන විට වියට්නාමයේ කොරෝනා වෛරස් ආසාදනයේ මැඩලීම සම්බන්ධයෙන් මුල් අදිරේදී ලබාගත් ජයග්‍රහණ සියල්ල දැන් කණපිට පෙරළමින් පැවතිනවා. ඉතින් මේ නිසා පොදුවේ අර මුළුමහත් ලෝකයේම ජනතාව නිසි ආකාරයේ එන්නත් කරන වැඩපිළිවෙලකට භාජනය කිරීම තමයි මේ රෝගය පාලනය කිරීම සඳහා ගත හැකි එකම ක්‍රියාමාර්ගය. ඉතින් ලෝකේ බලවත්ම රාජ්‍ය හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ මේ මොහොතේ ඒ සඳහා පෙරට පැමිණීම මම හිතන්නේ මේක බොහොම සතුටුදායක ආරංචියක්.
එන්නත් කරන වැඩපිළිවෙල සඳහා රටවල් යොමු කිරීම වගේම රටවල ජීවත් වන ජනතාවය සඳහා යොමු කිරීමත් ඉතාමත් වැදගත්කමක් තියෙනවා. මොකද අපි දැක්කා මේ පසුගිය දිනවල පුවත්පස්සේ ඔබ දකින්නදී කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් අපූර්ව උපක්‍රමයක් යොදාගෙන තිබුණා. ලොතරැයි ක්‍රමයක් ඔවුන් හඳුන්වා දීලා තිබුණා ජනතාවය වෙනුවෙන් දිරිමත් කරන්නට. ඉතින් එවැනි පුවත් වාර්තාවන් අතර වාරි අපි තවත් කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන සූදානම් උතුරු අයර්ලන්තය පිළිබඳව. උතුරු අයර්ලන්තය පිළිබඳව ඇමරිකානු සහ යුරෝපා සාකච්ඡා බිඳ වැටෙන ලකුණු කියලා පොතක් වාර්තා වෙලා තිබුණා. ඔයද ගාඩියන් බීබීසී මේ ප්‍රධාන මේ වශයෙන් ගත්තොත් බ්‍රිතාන්‍ය පුවත්පත්වල මේ ඉතාම වැදගත් ප්‍රමුඛ මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. මොකද අපි දන්නවා මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය, බ්‍රෙක්සිට් කියන්නේ මේ බ්‍රිටන් එක්සිට් ෆ්‍රොම් ද යුරෝපියන් යුනියන්, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම. මේ ඉවත් වීමේ ක්‍රියාවලිය ඇත්තටම මේකට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය මේ යුරෝපා සංගමයට සම්බන්ධ වීම සහ ඉවත් වීම, මේක මේ ඇත්තටම ගත්තොත් තියෙන්නේ මේ යුරෝපා කරේ එකට ඒකරාශී වීම සහ මේ අතර ඇති වුණු අර්බුදයක්. මොකද මේ ඔය යුරෝපය, යුරෝපා එක්සත් ජනපදයක් පිළිබඳ අදහස මුල් වතාවට ඉදිරිපත් කළේ වින්සන් චර්චිල් යුද සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි වින්සන් චර්චිල්. ඔහු අර ප්‍රසිද්ධ 1946 සූරිච් සවි දේශනයේදී ප්‍රකාශ කළා මේ යුරෝපයේ ජනතාවට සාමකාමීව නිදහස භුක්ති විඳීමේ ඉඩකඩ ඇති පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එක්සත් යුරෝපා ජනපදයක් United States of Europe විහි කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරා. හැබැයි බ්‍රිතාන්‍යයට මේ යුරෝපා සංගමය තුළ රැඳී සිටීමට තිබෙන අභිලාෂය සම්බන්ධයෙන් ඔය යුරෝපයේ අනෙක් බලවත් රටවලට තිබුණ කිසියම් කුකුසක්. උදාහරණයකට ගත්තොත් මේ ඔය පංචයේ හිටපු ජනාධිපති චාර්ල්ස් ඩිගෝල් කිව්වා මේ they do not have a political view will to stay in a union here. ඒ කියන්නේ දේශපාලන අභිමතයක්, අභිලාෂයක් බ්‍රිතාන්‍යයට තිබෙනවද කියන කාරණය මේ සැකයට භාජනය වුණා. ඒක හරි ගියා ඇත්තටම. බ්‍රිතාන්‍ය මේ වෙන විට යුරෝපා සංගමයෙන් ඉවත් වෙලා තිබෙනවා. ඉතින් අපි යුරෝපය සංගමයේ හැටියට හඳුන්වන මේ සිටීමේ දැන් ඉන්නේ රටවල් 27ක්. දැන් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ අතර විවිධ ආකාරයේ අර්බුද පැන නැගිලා තිබෙනවා. එක පැත්තකින් යුරෝපා කරේ ජනතාවට බ්‍රිතාන්‍ය තුල සේවය කිරීමට තිබෙන අයිතිය, බ්‍රිතාන්‍ය ජනතාවට යුරෝපා සංගමයේ සේවය කිරීමට අනෙක් අතට අධ්‍යාපනය ලැබීම හා සම්බන්ධ පවතින ඉඩ ප්‍රස්තා, අනිත් එක මේ දෙපාර්ශ්වය අතර කොහොමද වෙළඳගන් දිනු සිද්ධ කරන්නේ කියන කාරණේ පිළිබඳව සහ ඒ අතර එක විශ්ලේෂකයෙක් ඔය සංජීවනි මේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කරනකොට ඉතාම මේ වැදගත් අනාවැකයක් පළ කළා. ඔහු කිව්වා බොරිස් ජොන්සන් වර්තමාන බ්‍රිතාන්‍ය අගමැතිවරයා, ඔහු තමයි මේ ඒකීය බ්‍රිතාන්‍ය තුල සිටින අවසන් අගමැතිවරයා කියලා. මොකද බ්‍රිතාන්‍යට තිබෙනවා ගැටලු ගණනාවක්. එකක් තමයි මේ ඉවත් වෑමේ ක්‍රියාවලියත් එක්ක ප්‍රධාන ගැටලු දෙකක් තමයි බ්‍රිතාන්‍ය තුල බෙදුම්වාදී හිසැසීමේ ප්‍රවණතාවක් තිබෙනවා. ස්කොට්ලන්තයේ දැන් බ්‍රිතාන්‍ය කියලා අපි ඔය එක්සත් රාජධානී කියලා අපි හඳුන්වන්නේ පාලන ප්‍රදේශ හතරක්. ඒ කියන්නේ එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්ස් සහ උතුරු අයර්ලන්තය. මේ කලාපවල වේල්ස් සහ එංගලන්තය කියන එක බොහෝ දුරට අර කන්සර්වේටිව් කියලා හඳුන්වන මේ ගතානුගතික සාම්ප්‍රදායික හිතන ජන කොටසක්. බ්‍රෙක්සිට් වෝට් එකේදීත් මේගොල්ලෝ කිව්වේ අපි ඉවත් වෙ ආයිතුයි කියලා. හැබැයි අනෙක් අතට ගත්තට පස්සේ ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ජනතාව මේ යුරෝපයත් සමග රැඳී සිටිය යුතුයි කියන පදනමේ ඉඳලා තමයි ඡන්දය ප්‍රකාශ කළේ. දැන් ප්‍රශ්නේ තමයි බ්‍රිතාන්‍යයට කොහොමද ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය තවදුරටත් මේ තමන්ගේ එක්සත් රාජධානිය ඇතුළේ තියාගන්නේ කියන කාරණේ. ස්කොට්ලන්තය අපි දන්නවා දැනටමත් ජනමත විචාරණ පවත්වලා තිබෙනවා මේ බ්‍රිතාන්‍ය ඉවත් වීමට හදාලව. දැන් ස්කොට්ලන්තය තුළ බෙදුම්වාදය පිළිබඳ ප්‍රවණතාව නිස්මතු වන අතර උතුරු අයර්ලන්තය අපි සිතීම අරන් බැලුවොත් එහෙම බ්‍රිතාන්‍ය මේ වෙනම දූපතක් හැටියට තිබෙන්නේ. ප්‍රශ්නේ වඩාත් සංකීර්ණ වෙනවා උතුරු අයර්ලන්තය ආශ්‍රිතව උතුරු අයර්ලන්තයට දේශ සීමාබද්ධව පිහිටලා තිබෙන අයර්ලන්තය. අයර්ලන්තය බ්‍රිතාන්‍යයට අයිති නෑ, යුරෝපා සංගමයේ සමාජිකයෙක්. දැන් උතුරු අයර්ලන්තය තුල කිසියම් ආකාරයක මතයක් පැන නැගිලා තිබෙනවා මේ බ්‍රිතාන්‍ය ඉවත් වීමට අදාළව. ඒ අතර මේ වෙන විට මේ උතුරු අයර්ලන්තයයි බ්‍රිතාන්‍ය අතර බිලඳ ආරවුලක් හටගෙන තිබෙනවා. ඒ තමයි යුරෝපා සංගමය තමන්ගේ සංගමයට විශේෂම ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී කිසියම් ආකාරයක ප්‍රමිතිගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. විශේෂම චීනය වගේ රටවලින් ආහාර ආනයනය කිරීමේදී, ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඉතාම දැඩි රෙගුලාසි වලට යටත්ව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් මේ දැන් බ්‍රිතාන්‍යයට සිද්ධ වෙලා තිබෙනවා උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේ තමන්ගේ රටේ කොටසක් හැටියට
උතුරු අයර්ලන්තයෙන් සමග මේ කටයුතු සිදු කරන්න. නමුත් යුරෝපා සංගමේ කැමති නැහැ බ්‍රිතාන්‍ය පනවන නීති උතුරු අයර්ලන්තය තුළ ක්‍රියාත්මක වෙනවට. ඉතින් මේක ඇත්තටම විශාල ගැටලුවක්. දැන් මාස 6ක කාලයක් ගත වෙලා තිබෙනවා මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියට. මේ වෙන විට ගාඩියන් පුවත්පතේ ආද ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. මොකද මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ උතුරු අයර්ලන්තය සහ බ්‍රිතාන්‍ය අතර මේ උද්ගත වෙලා තිබෙන අර්බුදය සම්බන්ධයෙන් බොහෝ දුරට මේ සතියේ පැවැත්වෙන අද දින ආරම්භ වන යුරෝපා සංගමේ නායක සාකච්ඡාවලදී ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා මේ උතුරු අයර්ලන්තය සහ බ්‍රිතාන්‍ය අතර පවතින මේ බෙලඳ අර්බුදය. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ දිනවල තමන්ගේ පළමු නිල සංචාරය දෙමින් ඉන්නේ. මේ අතර වාරි වාර්තාවන තවත් පොතක් තමයි මේක ඇත්තටම සිදු වුණු ඓතිහාසික සිදුවීමක් බවට පත් වේවි සහ විදේශ පුවත් අතර බොහොම උණුසුම් පුවත් මවන කාරණාවක් බවට පත් වේවි. රුසියානු නායකයාගේ සහ අමරිකානු ජනාධිපතිවරයාගේ හමුවක් පිළිබඳව මොකක්ද මේ තොරතුරු සහ ඇයි මේ වගේ හමුවක් සංවිධානය වෙන්නේ? අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපදයත් ඒ වගේම රුසියාවත් අතර මෑත විශේෂයෙන්ම මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාල සීමාව තුළ විවිධ ආකාරي අර්බුද පැන නැගුණා. එකක් රුසියාව ඇමරිකා එක්සත් ජනපදයේ 2016 මැතිවරණ ව්‍යාපාරයට අතපෙව්වට චෝදනා එල්ල වුණා. ඊටත් පෙර ගත්තොතින 2014 වසරේ යුක්‍රේනයට ආයත්ත පැවති මේ ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියාව තමන්ගේ රටේ කොටසක් හැටියට ඇඳා ගැනීම, අනෙක් අතට රුසියාව යම් ආකාරයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පරිගණක පද්ධති ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවට චෝදනා එල්ල වුණා. ඒ වගේම තවත් ගැටලු ගණනාවක් තිබෙනවා. අපි දන්නවා ස්ක්‍රිපාල්ට වසපෙවීමේ සිද්ධිය, ඇලෙක්සි නවාල්නි ඔහුට වසපෙවීමේ සිද්ධිය, විශ්ව ශරීරගත කිරීමේ සිද්ධිය. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් මේ රටවල් දෙක අතර ඉතාම දරුණු අර්බුදකාරී තත්ත්වයක් පැවතුණා. ඉතින් ජෝ බයිඩන් බලයට පත් වුණාට පස්සේ මේ ඇමරිකාව සහ රුසියාව අතර කලක් මේ රටවල් දෙක මේ නිරවි යුද සමයේ ලෝකයේ කඳවුරු දෙකකට නායකත්වය ලබා දුන්න රටවල් දෙකක්. ඉතින් සෝවියට් සංගමයේ දැන් නොතිබුණාට රුසියානු ෆෙඩරේෂනේ තමයි මේ සෝවියට් සංගමයේ ප්‍රධානම කේන්ද්‍රීය මධ්‍යස්ථානය හැටියට කටයුතු කළේ. ඉතින් මේ නිරවි යුද සමයේ මේක මේ වනේශ්වර කඳවුරට නායකත්වය ලබා දුන්න ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඒ වගේම තුන්වෙනි ලෝකයේ ජාතිකවාදී ව්‍යාපාර සමග සම්බන්ධ වුණු සෝවියට් සංගමයේ අතර පැවති අර්බුදය මෙතන දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ 1989 දී පමණ සෝවියට් සංගමයේ බිඳ වැටෙන තෙක් අඛණ්ඩව ලෝකයේ පුරා පුවත් මවන මාතෘකාවක් බවට නැත්නම් කාරණයක් බවට පත් වුණා. මේ රටවල් දෙක අතර දැනට මේ ගැටලු ගණනාවක් තිබෙනවා. ඉතින් අර මුලින් කියපු මේ ලෝකයේ විවිධ අර්බුදවලට අමතරව ඉතා වැදගත් කාරණයක් තමයි සංජීවනී මේ රටවල් දෙක සතුව තමයි ලෝකයේ න්‍යෂ්ටික යුද ශීර්ෂවලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ. රුසියාවත් ඇමරිකා එක්සත් ජනපදයත් අතර තිබෙන මේ න්‍යෂ්ටික යුද ශීර්ෂ සංඛ්‍යාව ප්‍රමාණවත් මේ ලෝකය කිහිප ගුණයකින් විනාශ කරන්න එක වතාවක් නෙමෙයි. ඉතින් මේ රටවල් දෙක අතර ඇතිවන නායකයන් අතර ඇතිවන සාකච්ඡා මේ නිසා අපිට මුළු මහත් ලෝකයටම අදාළයි. ඒ පසුබිම තුල තමයි ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඔහු මේ වෙන විට මේ බ්‍රිතාන්‍යයට පැමිණලා තිබෙනවා. ඉතින් බදාදා දිනේ බ්‍රිතාන්‍යයට පා තැබූ බයිඩන් අගමැති බොරිස් ජොන්සන් සමග අද දිනේ සාකච්ඡා පවත්වනවා. ඒ වගේම සිකුරාදා දිනේ G7 සමුළුව ලෝකයේ බලවත් කාර්මික රටවල නායක හමුව පැවැත්වෙනවා. ඉතින් ඔහුගේ මේ ඉදිරි කාලසටහන ගත්තොත් එම් බොහොම කාර්යබහුලයි ජෝ බයිඩන්ට. G7 කෝන්වෝල් හිදී ආරම්භ වන අතර මේ සමුළු අවසන් වූ වහාම බයිඩන් යනවා බ්‍රසල්ස් වලට. බ්‍රසල්ස් වල තමයි උතුරු අට්ලාන්තික ගිවිසුම් සංවිධානය මත නැත්නම් නේටෝ මූලස්ථානයේ පිහිටලා තිබෙන්නේ. නේටෝ නායකයන් සමග ඔහු සාකච්ඡා පවත්වන. මොකද නේටෝවත් සමගත් ඇමරිකා එක්සත් ජනපදයේ ගැටලු මතුවන. මොකද නේටෝව කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාණයක්. ඔය නිරවි යුද සමය තුළ විශේෂම දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ කොමියුනිස්ට්වාදය නැගෙනහිර යුරෝපය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කළේ. මේකට පිළිතුරු වශයෙන් රුසියාව වෝසෝ පැක්ට් එක වෝසෝ සම්මුතිය ක්‍රියාත්මක කරා. හැබැයි 91 පමණ වන විට සෝවියට් සංගමය විසිරුවා හැරියට පස්සේ නේටෝවත් අතර විසිරුවා හැරිය යුතු තිබුණා. හැබැයි නේටෝ අඛණ්ඩවම ලෝකේ විවිධ කලාපවල 1999 සර්බියාවට, අනෙක් අතට 2001 ඔක්තෝබර් මාසේ ඇෆ්ගනිස්තාන සංග්‍රාමයට, 2003 වසරේ ඉරාකයට, 2011 වසරේ ලිබියාවට විවිධ යුද ඇතිමේ අධිහත්වීම් සිදු කිරීම සඳහා කටයුතු කළා. හැබැයි අර ජෝ බයිඩන්ගේ පූර්ව ප්‍රාප්තිකයා
ඔහු අපිට මතක අපි සිවුදෙසේම ඉදිරිපත් කළා මේ ඔහු නේටෝ සමුරුවට ගියාට පස්සේ චෝදනා කළා නේටෝ රටවලට යුද වියදම් වැඩි කරන්න මොකද ඉල්ලීමක් තිබුණා මේ ඇමරිකාවේ හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සෑම රටක්ම නේටෝ වලට සම්බන්ධ තමන්ගේ රටේ බලදේශ නිෂ්පාදිතයෙන් 2% යුද වියදම් සඳහා වැය කළ යුතුයි කියලා. තින ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් වෙච්ච බොහෝ රටවල් මේ තීරණයට එකඟ වුණේ නැහැ. මේ නිසා නේටෝවත් වොෂින්ටනයත් අතර ට්‍රම්ප්ගේ පාලන කාල සීමාව තුළ කිසියම් ආකාරයක විරසකයක් වරදෙන්නේ වුණා. දැන් මේක යථාතත්වයට පත් කිරීමේ වගකීමකුත් බයිඩන්ට පැවරලා තිබෙනවා. ඉතින් මේ නිසා සිකුරාදා දිනේ ඔහු සහභාගී වන නේටෝ සමුළුව කෙරෙහිත් ලෝකයේ අවධානය යොමු වෙනවා. ඒ අතර ඔහු ඊළඟට යනවා ස්විස්සලන්තයට ජිනීවා නගරයට. ජිනීවායිදී රුසියානු නායකයා සමග ඉතාම වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. රෂ්‍යා ටුඩේ වෙබ් අඩවියේ තිබෙනවා මේ සිරස්තලයක්. ඒ තමයි පොඩි ෂොට් එකක් දීලා තියෙනවා මේ පුටින්ට මේ බයිඩන්. ඔහු කියනවා මේ මම යාට කියන්න තියෙන දේ කියන්න. ඒක තමයි රෂ්‍යා ටුඩේ වෙබ් අඩවියේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙලා තිබෙන්නේ. බලමතින් සාකච්ඡාව සිද්ධ වුණොත් කොයි ආකාරයේ කතා බහක් එතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔබට මතකයි ඇලෙක්ස් නවල්නි කියන නම. දැන් ප්‍රබල පුවත් නැවෙන අතරේ ලෝකේ පුරා ප්‍රවෘත්ති වර්තා කරන ඔස්සේ අපි ඒව කතා බහ කරන අතරවාරේ මෙන්න මෙවැනි දේත් සිද්ධ වෙනවා. දැන් ඇලෙක්ස් නවල්නි කියලා කියන්නේ රුසියාවේ හිටපු විපක්ෂ ක්‍රියාකාරිකෙක් ප්‍රධාන පෙළේ. දැන් ඔහුට විශ ශරීරගත වීමක් සම්බන්ධව මීට පෙර අතුවත් සඳහන් කිරීමක් කළා. දැන් ඒ සිද්ධිය බොහෝ දෙනා දන්න පොතක් නමුත් විසඳුම් නැති කාරණාවක්. නමුත් මේ වෙනකොට වාර්තා වල දේ තමයි රුසියාවේ අධිකරණයක් විසින් ඔහු නියෝජනය කරපු දේශපාලන පක්ෂය තහනම් කළ තියෙනවා කියලා. මොකක්ද මේ පොත? දැන් සංජීවනේ අපි රටක් කියන්නේ මේ රටක පාලන තන්ත්‍රයක් කියලා කියන්නේ මේ ආණ්ඩුවක් පමණක් නෙමෙයි. රටක් ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය, ආයතන පද්ධතියක්, ආයතන ගණනාවක් තිබෙනවා. හැබැයි අපි අර බුරුතු පිටින් කියලා කියන්නේ අද අපි දකිනවා මේ බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නැත්තම් බටහිර මේ ඔය දේශපාලන නායකයන් රටවල් ගර්හාවට ලක් කිරීමේදී පොදුවේ රුසියාව කියලා මහත් රුසියාවට තමයි චෝදනා එල්ල කරන්නේ. හැබැයි අපි මේ අන්තර්ජාතික සම්බන්ධතාවලදී මේ අන්තර්ජාතික පද්ධතිය ඇතුලේ රටවල් හැටියට කටයුතු කරනකොට රටවල ස්වයිරීත්වයට, බහුමික අඛණ්ඩතාවයට, ඒ රටවල ස්වාධීනත්වයට විදහසට ගත්කළ යුතුයි. ඔය ඇලෙක්සි නවාලි සිද්ධිය ඇත්තටම ගත්තොත් එහෙම මේ බොහෝ දුරට පහුගිය වකවානුව තුළ රුසියාව ඉලක්ක කරගෙන රුසියාව මේ අපවාදයට ලක් කිරීම සඳහා යොදා ගත්තා. මොකද ඇත්තටම මේ ව්ලැඩිමීර් පූටින් මේ පවතින මේ බටහිර ලෝක පර්යායට තර්ජනයක්. මොකද ඔහු එක පැත්තකින් ඔහු බොහොම නිර්භීත නායකයෙක්. අනෙක් අතට ඔහුට තව කාලයක් රුසියාවට නායකත්වය ලබා දෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඔහු කිසියම් ආකාරයකට රුසියාව තුළ මේක ඇත්තටම අරමුණු දෙකක් තිබෙනවා. එකක් තමයි අන්තර්ජාතික වශයෙන් රුසියාව පිළිබඳව මේ වැරදි මතයක් සමාජගත කිරීම. දෙවන කාරණය තමයි රුසියාව අභ්‍යන්තරයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම, පුටින්ට අභියෝගයක් එල්ල වෙන චරිතයක් කරලියට ගැනීම. මේක මේ 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 කැම්පේන් එක අපිට පැහැදිලිව දකින්නට පුළුවන් මේ මේ ආඛ්‍යානය සම්බන්ධයෙන්, ඇලෙක්සි නවාලි සිද්ධිය සම්බන්ධයෙන්. කොහොම වුණත් මොස්කව් නගරයේ අධිකරණයක් තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඇලෙක්සි නවාලි කියන්නේ අන්තවාදියෙක්. ඔහුට අයත් සංවිධානය තහනම් කිරීමට මොස්කව් නගරයේ අධිකරණයක් බදාදා දිනේ තීන්දුවක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම මේ තීන්දුව වැදගත් වෙනවා. මොකද අර මුලින් කියපු ආකාරයට මේ පුටින් එක්කනම් මේ ඇරියස් එක තියෙන්නේ. ඒක එහෙම විසඳ ගන්න ඕනේ. හැබැයි රුසියාව කියන රාජ්‍ය ඇතුලේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කාරණේට රුසියානු ජනතාවගේ ජනමතයට ගරු කර යුතුයි. මොකද එකක් කියන්නේ අපි ඉන්නේ මේ ඇත්තටම ආණ්ඩුවක් කියන එකක්, රාජ්‍යයක් කියන්නේ තව එකක්. එතකොට ආණ්ඩුවක් එක්ක තියෙන මේ කොන්තර පිරිමසා ගැනීම සඳහා රාජ්‍යයක් ගර්වාට ලක් කිරීමට අපිට හැකියාවක් නැහැ. අපි සිවුදස වැඩසටහනෙන් බොහෝ අවස්ථාවලදී පාරිසරික සාධක සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන, විශේෂයෙන් මේ දිනවල ගෝලීය උණුසුම සම්බන්ධයෙන් වැඩිපුර අපි කතා බහ කරනවා. කබල් විමුචනය සම්බන්ධයෙන් නවත මධ්‍ය අදින වර්තන වාර්තා පිළිබඳව ඔබ දැනගන්න කැමති ඇති. අලුත්ම තොරතුරු මොනවද කියලා අපි දැනගමු මේ සම්බන්ධයෙන්. මේක මේ ඇත්තටම මේක අපිට මේ අර ඇස්පනා අපිට පේන කාරණයක් නෙමෙයි. අපි ඇස්වලට පේන දේවල් තමයි ගොඩක් වෙලාවට පිළිගන්නේ. නමුත් අපිට නොපෙනෙන
ඉතාම භයානක දෙයක් මේ තමයි සංචිවනී මේ ලෝකයේ මේ මිහිතලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම මේ ඉහළ යාමට අදාළව ඉතාම අපේ නිෂ්පාදකතුමා දුලංක මේ ඉදිරිපත් කරන මේ මේ සටහන මේක ඉතාම වැදගත් මොකද ගත වුණු වසර මිලියන 5ක කාල සීමාව තුළ මිහිතලයේ කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය මේ තරම් අධික වෙච්ච අවධියක් තිබිලා නැහැ අපි දැන් මිලියන 4.1-4.5 වසර මිලියන පෙර අවධිය ගත්තොත් මේක හඳුන්වන්නේ ප්ලයෝසින් ඊපොක් කියලා මේ අවධියේ තමයි මේ මේහා සමානව මීට යම් ආකාරයකට සමාන කාබන් ඩයොක්සයිඩ් වායු මට්ටමක් පැවතියේ හැබැයි මේකේ භයානක ප්‍රවෘත්තිය තමයි ඔය දැන් පූර්ව කාර්මික අවධිය වෙනකොට يعني 1850-1900 වෙනකොට මේ මිහිතලයේ මේකට කියන parts per million කියලා වායු ගෝලයේ තිබිච්ච මේ සෙසු වායු අංශුන්ට සාපේක්ෂව කාබන් ඩයොක්සයිඩ් වායු මේ අංශු ප්‍රමාණය ගත්තොත් එහෙම 260ක් හෝ 270ක් කියලා කියන්නේ parts per million 260 කියලා කිව්වේ 2013 ඉතාම ඓතිහාසික සංදිස්ථානයක් පසු කළා ඒ තමයි parts per million 400 වුණා වායු ගෝලයේ CO2 ප්‍රමාණය මේ වෙනකොට අලුත්ම ප්‍රවෘත්තිය තමයි මේ parts per million වායු අංශු ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් 419ක් දක්වා වැඩි වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ නුවා නැත්නම් නැෂනල් ඕෂනික් ඇට්මොස්ෆියරික් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ආයතනය ප්‍රකාශ කරලා තිබෙනවා. අර සමහර පුවත් කාරණා තිබෙනවා අපි ටිකක් අර බිය විය යුතු කාරණා කියලා කියන්නේ ගලමු දහ ගන්නන පුවත් කියලා අන්න මෙවැනි පුවත් වලට තමයි අපි බිය විය යුත්තේ සහ ඒ සම්බන්ධයෙන් සිතා බැලිය යුත්තේ මොකද අපි අනාගතයේ මේ ලෝකයේ තුල මේ තල තුල ජීවත් වීමේදී අපිට ජීවත් වෙනට පරිසරයක් තිබෙනවද නැද්ද කියන කාරණාව තීරණය කරන සාධක තමයි ඒ. ඉතින් මෙවැනි කාරණා බොහොමයක් අපි අද දවසේ කතා කළා. හෙට දවසේ උදැසනෙම පුරුදු වෙලාවට ඔබ හමු වෙලා මේ තුරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන බලාපොරොත්තු ඔබට දීලා දවස් සටහන සමගන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද මේ තුරතුරු විශ්ලේෂණය කරන්න සිවුදස හිටියේ ප්‍රවීණ විදස්විත විචාරක මාධ්‍යවේදී විජේදිසා නායක අයිබෝන් ඔබට ඔහුට සබඳනව බොහොම ගෞරවයෙන් අදතරවර ඔබට සුබ දවසක් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරමින් අප සමුගන්නවා හෙට උදැසන හමු වෙමු අයිබෝන්.